महात्मा गांधी मे नाम इंदियानु इतिहास तुल इंदियानु निदास सटने कैपी पेनन प्रबल नमक विदेर हादुन्नन पुलुआ महात्मा गांधी केन चरित्य गेन निदास इंदिया वे हैमदने एक मापी दान्न केन सीमा वाक देनवा एवनाट इतिहास तुल अपट वैडिपुर कियवेन्न हम्ब वेन्नदी महात्मा गांधी गे चरित्य तिबुन सैंगुन देवल तमाई अदापि कथा करन्ने ए कथा करन्ने महात्मा गांधी के बिरुद वन कस्तूरबा गे चरित्य असुरे बाकियन्ने गुजराती भाषावेन अम्मा कियन अरुद दिन वचनय मुलु महत इंडियावटम लोकेटम बाकीला हनुन्वन स्त्रियक इन्नवा अय वेन कौरुवत् नेवे मोहनदास करमचंद गांधी के बिरुद वन कस्तूरबा गांधी कस्तूरबा 1869 अप्रैल मास से 11 निजा गुजराते धनवत् व्यापारिकयेक् गोकुलदास मकरजी के दियनिय विद्यट मे लोकेट उपत लबनवा अय 1883 दी गांधी समग विवाहपात् वेनवा मे विदियट ओउन्गे विवाहय देमापियन्गे केमत्तेन सिदु करपु लमा विवाहयक् उना बा समग विवाह वन गांधीगे वयसत् अवुरुदु 13क् उना एकाले इंदियानु संस्कृतिय अनुव लमा विवाह कियन्ने एक असामान्य देयक् उने नैह गांधी समग विवाह वन बा लिवीमट हरि कीवीमट हरि दन्ने नैति नूगत् दरियक् उना महात्मा गांधी तमंगे स्वीय चरित प्रदानय एकियन्ने सत्य समग मगे परिचय किन ग्रंथे सटहन करन्ने वयस अवुरुदु 13 दी सिदु उन तमांगे विवाहय गेन मेनेहि करन्ने वेदनावेन केला बाल वयस दे सिदुन विवाहय निसावेन तमन गेन आत्मनुकंपावक ऐतिवनवा केला गांधी एम कृतिय सटहन करनवा गांधी विवाह उना पसुवत पासल गिय अतरम पासल गिय विटत तमांगे लमा बिरुद गेन निरंतरेन सितु बव ए पोते गांधी सदान करनवा बा तमांगे प्रथम दरुवा 1885 දී බිහි කරාට ඒ දරුවා දින කිහිපයකින්ම මරණයට පත් වුණා 1888 ගාන්ධිගේ පළමු දරුවා වුණ හරිලාල් උපත ලබනවා ඒ වෙනකොට ගාන්ධි අවුරුදු 18ක තරුණේ ඒ වසරෙමයි ගාන්ධි ලන්ඩනයේ බලා නීතිය හැදෑරීමට යන්නේ ඒ වුණාට මේ ගමනට ඔහු බාරගෙන යන්නේ නම් නැහැ ගාන්ධි අවුරුදු 3ක් ලන්ඩනයේ ගත කළා बा हरिला समग निवसे विसोनवा मे युवलगे देवनि दरुवा उ मणिलाल 1892 केदी इपुदुना वगेम रामदास 1897 देत देवदास 1900 देत मेलव उपत लबनवा बा तमंगे समियागे देशपालन कट्युतु सन्हा सहाय दक्को वगेम दकुनु अफ्रिकावे गांधी अरगेन गियपु निदहस अरगलेट सहाय देन्नद अरगले प्रमुख උද්ඝෝෂණයකදී බව අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා ඊට පස්සේ මාස 3ක් පුරාවටම බරපතල වැඩසහිතව සිරදඩුවම් ලබා දීලා තිබෙනවා කස්තුර්බා සහ ගාන්ධි අවුරුදු 62ක් පුරාම යුග ජීවිතය ගත කරාට ඔවුන්ගේ විවාහ දිවිය හිතනතරම් සුන්දර එකක් පැහැදිලි එකක් උනේ නැහැ මේ ගැන කරුණු සොයාගෙන යාමද ඉතා අපහසු දෙයක් කියලා තමයි ලේකකයන් විචාරකයන් කියන්නේ එවුනාට 1906න් පස්සේ ගාන්ධි බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න ආරම්භ කළ තියෙනවා බිරිඳ සමග එකම ඇඳක නිදා ගැනීම පවා ඔහු අතහැරලා තිබෙනවා 1906කට පසුව ඔවුන් අතර කිසිදු බ්‍රහ්මචාරී ජීවිතයට එහා ගියපු සම්බන්ධයක් සිදු වෙන්නේ නැහැ ගාන්ධිගේ මේ බ්‍රහ්මචාරී ජීවිතය කස්තුර්බාගේ සතුටටනම් හේතුවක් උනේ නැහැ. තමන්ගේ බිරිඳට රාගයෙන් තොර විවාහය ජීවිතයක් ගැන බනදසමින් ගාන්ධි තරුණ ලාබාල ස්ත්‍රීන් එහෙම නැත්නම්
කන්‍යාවියන් සමග නිර්වත්ව නිදාගත්තේ තමන්ගේ ලිංගික හැඟීම් සම්පූර්ණයෙන්ම යටපත් කරගන්න ඕන කියමින් ගාන්ධි මේ විදියට තරුණ ස්ත්‍රීන් සමග යහන්ගත වුණාට ඔවුන් සමග කිසිදු ලිංගික සම්බන්ධතාවක් පැවැත්වුවේ නැහැ ඒ වගේමයි ඔවුන් ලවා තමන්ගේ සිරුර සම්බාහනය පවා කරගත්තා ගාන්ධිගේ මේ ක්‍රියාවන් බා නොදැන සිටියේ නැහැ ගාන්ධි සුසිලා නායර් ලීලාවති අසාර් ශාරදා පන්කේරා අම්තුල් සලාම් පබාවති නාරායන් රාජකුමාරි අම්රිත් කවුරු ස්වේතා කිල්ලාජි අබා කන්වන් මනු යන තරුණියන් හා කාන්තාවන් සමග ආලෙන් රාගෙන් සිදීමේ අරමුණෙන් ගාන්ධි එකවර නිදාගත් අතරම ඔවුන්ගෙන් ශරීර සම්මානෙද ලබා ගත්තා සමහර අවස්ථාවලදී ගාන්ධි විසින්ද ඔවුන්ට සම්මානෙ ලබා දුන්නා මනු ගාන්ධි කියන්නේ ගාන්ධිගේ මිනිපිරියයි ඒ වුණාට තමන්ගේ සැමියා කන්‍යාවන් සමග යහන බෙදා ගැනීම සම්බන්ධයෙන් බ්‍රා අතර ඇතිවන්නේ කවර හැඟීමක්ද ඒ වුණාට ගාන්ධි ප්‍රකාශ කරන්නේ බ්‍රහ්මචාර්ය ජීවිතය නිසියාකාරව රැකිනවද කියලා පරීක්ෂා කරන්න නම් තරුණ ස්ත්‍රීන් සමග යහන බෙදාගත යුතු බවයි My Days with Gandhi නමින් ග්‍රන්ථය රචනා කරපු ගාන්ධිගේ ලේකම්වරයෙකු වගේම බෙන්ගාලි භාෂා පරිවර්තකයෙකු වුණ ඩී.කේ. බෝසේ විසින් ගාන්ධි තරුණ ස්ත්‍රීන් සමග යහන බෙදාගත් ආකාරය පවා විස්තර කරලා තිබෙනවා ගාන්ධිගේ පෞද්ගලික වෛද්‍යවරිය වුණ සුසිලා නායර් කස්තුර්බා නමින් ග්‍රන්ථයක් රචනා කළ තිබෙනවා ඒකේ පෙරවදන සටහන් කරන ගාන්ධි මෙහෙම ලියනවා කස්තුර්බා කෙරෙහි පොදුමහත් ජනතාවගේ ආදර ගෞරවය ඇතිවන්න ප්‍රධානම හේතුව මං වෙනුවෙන් කරපු අප්‍රමාණ කැපවීම කියලා මං හිතනවා මගින් ඈත් ව සිටින්නට ඇසිතුව නම් ඒකට කිසිදු බාධාවක් තිබුණේ නැහැ ඒ වුණාට කාන්තාවක් විදියටත් බිරිඳක් විදියටත් මම වෙනුවෙන් කැපවී යුතුයයි ඇය සිතුවා අවසන් මොහොත දක්වාම මා වෙනුවෙන් ඇය කැපවුවා බා කියන්නේ දැඩි ආගමික භක්තියකට ලැදි වුණ කාන්තාවක් ඒ වගේමයි නියම Hindu බිරිඳක් කිසිම දෙයකින් ඇගේ ආගම් භක්තිය කොලවන්නට හැකියාවක් ලැබුණේ නැහැ එමෙන්ම ඇය තුල්සි පැලයකට නිරන්තර වන්දනාමාන කළා කියලා සුසිලා නායර් තමගේ ග්‍රන්ථයේ සටහන් කරනවා 1931 1933 අතර කාලයේදී ඇය තුන් වතාවක්ම බන්ධනාගාරගත වෙලා තිබෙනවා මේ කාලය තුලදී භගවත් ගීතාව රාමායනේ කියවන්නට ඇය පුරුදු වෙලා තිබුණා අගාකාන් මාලිගා කැඳවුරේ ඉඳලා බා රාමායනේ ගීත ගායනා කිරීම පුරුද්දක් වශයෙන් සිදු කළ තිබෙනවා බා කියන්නේ උපතේ ඉඳලම උගුර ආබාධයකින් පීඩා විඳපු තරුණියක් 1944 ජනවාරි මාසයේදී ඇයට දෙවෙනි වතාවටත් හෘදයා ආබාධයක් හැදෙනවා ඊට පස්සේ ඇගේ ශරීරය සෞඛ්‍ය තත්ත්වය ක්‍රමක්‍රමයෙන්ම බහල බසිනට පටන් ගන්නවා අගාකාන් මාලිගයේ රැඳවුම් කඳවුරේ නිසි පහසුකම් නොමැති නිසාද ඇයට මහත් වූ පීඩාවන් විඳින සිද්ධ වෙනවා 1944 පෙබ්‍රවාරි මාසේ 22 දා පෙරවරු 2:35 පමණ ගාන්ධිගේ උකුලේ හිස හොවාගෙන සිඳකොටම බා තමන්ගේ ජීවන ගමන අවසන් කරනවා තමන්ගේ මව මිය ගිය විට බලවත්සේ ශෝකයට පත් වුණ දේව්දාස් ඇයව තමන්ගේ ලය හොවාගෙන අඬන්නට පටන් ගන්නවා පෙබ්‍රවාරි 23 වෙනිදා සඳුන් දරවලින් හැදුව බාගේ චිතකයට ගිනි තැබුවේ ඇගේ බාලම් පුතුවන් වුණ දේව්දාස් බා මිය යනකොට ඇයගේ වයස අවුරුදු 74ක් වුණා සුසිලා නායර්ද කස්තුර්බා ගන්තය රචනා කරනකොට ගාන්ධිගේ ජීවිතේ අඳුරු පැති හෙළි කරන්නේ නැහැ ඒ නිසාම බාගේ කලකිරීම මනමින් හෙළි කළ නැහැ කියලා අපට හිතෙනවා කවුරු වුණත් උගත් ගැහණියෙක් නොව බා මුළු ජීවිත කාලයම තමන්ගේ සැමියා කෙරෙහි වගේම සැමියාගේ අරමුණු කෙරෙහි කැප වුණ සත්‍යවත් කාන්තාවක් ඒ වුණාට ගාන්ධි බිරිඳ වීම ඇයට සරුත්තක් වුණාද යන්න අපට බලවත් පෙනේකි විශේෂයෙන්ම ගාන්ධිගේ වැඩිමහල් පුතා වුණ ඒ කියන්නේ හරිලාල් පියාට එරෙහිව කැරලි ගැසූ පුද්ගලයෙක් බවට පත් වුණා 1911 දී
තමගේ පවුල සමග තිබුණු සියලුම සම්බන්ධතා බිඳහැර අතහැර දමා හරිලාල් මුස්ලිම් ආගමට බැඳෙනවා. ප්‍රසිද්ධියේම මත්පැන් පානය කරනවා. හරිලාල් සම්බන්ධයෙන් බාට කිසිවක් කරගන්නට බැරි වුණාද? ඇය මේ සම්බන්ධව දැක්කුවේ උදාසීන කමක්ද? අවසානයේ පියාගේ මරණය මාස දෙකකට පස්සේ මුස්ලිම් ආගමට හැරුණ හරිලාල්ද චෝරෝගේ වැළඳීම නිසා මරණයට පත් වෙනවා. අද අපි කතා කරේ කන්‍යාවන් සමග යහන බෙදාගත්ත කියලා අඳුරු පැතිකඩක් ලෝකයට නිරාවරණය වුණ මහත්මා ගාන්ධිගේ ජීවිතයේ කැඩපත බවට පත් වුණ ගාන්ධි බිරිය වන කස්තුර්බා ගැන. මේ වගේ අලුත් දේවල් වැදගත් දේවල් හැමදාම දැනගන්න දැන් අපේ channel එක subscribe කරන්න.